ඩිවෝස් කියන්නේ ඉතින් එහෙමයි. නමුත් මට හුරුවක් නැහැ නේද? මොකද්ද මේ වෙන්නේ කියන එක මට තේරුම් ගන්න කල් ගියා. දෛවය කියලා දෙයක් තියෙනවා. ඉතින් දෛවය අපි කලින් කරලා තියෙන දේවල් වල හැටියට, අපි ඉන්න විදිය හැටියට, අපි කරලා තියෙන වැරදි හොඳ මේ හැමදේම අනුව තමයි අපිට ලැබීම් නොලැබීම් කියන දේ එන්නේ. ඉතින් ජීවිතේ දෙයක් ආදරයක් අහිමි වුණොත් ඒක අපිට වෙන්න තිබිච්ච දෙයක් කියන හිතල ඉවර වෙලා ඒක ඉස්සරහට යනවා හිත හදාගෙන. ඔබ හිතන දේම උන් නැත්තම් කසාදේ කියන ඇතුලේ ඩිවෝස් කියන දේ අනිවාර්යයෙන්ම මට රෙස්පෙක්ට් කරන්න නැත්නම් මම ඉන්නේ නැහැ. ඩිවෝස් වෙන්න අවශ්‍ය නම් ඩිවෝස් වෙන්න ඕනේ. මම කියන්නේ කවදාවත් නොගලපෙන තැන්වල අපි සිටිය යුතු නැහැ. කසාද බඳලා හිටියත් අවශ්‍ය නම් වෙන් වෙන්න. එතන තමන්ගේ ගෞරවය නැත්නම් තමන්ට අවශ්‍ය වෙන ආදරය නැත්නම් ඒ සෙනෙහස නැත්නම් අනිවාර්යයෙන්ම ඉතින් ඉවත් වෙන්න ඒක වැරද්දක් නැහැ. අපිට හිතෙන ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන. ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක කියන්නේ ප්‍රැක්ටිකල් දෙයක් කියලා කිව්වොත් නෙවෙයි. මොකද අපි කෙනෙක් එක්ක ඉන්නවා, එකට ඉන්නේ, මෙයාත් එක්ක කොහොමද ඉන්නේ, මෙයාත් එක්ක ඉන්න එක්ස්පීරියන්ස් එක කොහොම වේවිද කියලා නොදැන එකපාරට විවාහකට යනවට වැඩිය ලිවින් ටුගෙදර් කියන එක ඇත්තටම ප්‍රැක්ටිකල් කියලා කියන්න පුළුවන්. සැලන් කියන්නේ ලිවින් ටුගෙදර් ඉඳලා කවදාහරි කසාද බඳින්න ඕන තැන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් නෑ. මම කසාද බඳිනවා කියලා කසාද බඳින කෙනෙක්. ලිවින් ටුගෙදර් ඉන්න පුළුවන් නිදහසක් තියනවා නම් ඒක කරලා බලලා ඉවරලා විවාහ දිවියට එළඹෙන එක මම හිතන්නේ වඩාත් නුවණක්කාරයි. ඇයි ඔයාලා ඔච්චර බනින්නේ? ඔයා ඔළුවෙන් ඉන්නවා කියලා කියන ඇයි ඔයාට ඔච්චර මිනිස්සු බනින්නේ? මම ඔළුවෙන්ද මන් දන්නේ නෑ. පළවෙනි කිස් එක ඒක අහම්බයක්ද ඒක හිතලා දුන්න දෙයක්ද? අහම්බෙන් වුණා. ඔව්. අහම්බෙන් වුණා. නමුත් තමන්ට කෙනෙක්ට ආදරේ වුණොත් කිස්සයක් දෙන්න බය වෙන්න ඕනේද? බය වෙන්න නම් ඕනේ නැහැ. ඒක මොකද වැරද්දක් නෙමෙයිනේ. ක්‍රයිම් එකක් නෙමෙයි. සෝලෝ ටවුන් මේ ෆිල්ම් එක ඇතුලේ ඔබගේ ජීවිත කතාවද තියෙන්නේ? මම හිතන්නේ මට මේ සෝලෝ ටවුන් කියන අත්දැකීම ඉතාමත්ම ෆ්‍රෙෂ්. මොකද මම කලින් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා නැහැ රංගනේ දායකත්වය ලබා දෙන්න. මම හිතන්නේ කාස්ට් එකයි ක්‍රූ එකයි ගොඩාක් සහයෝගය දැක්වුවා. සහ මේක මම හිතන්නේ මගේ හදවතට ළඟ චරිතයක් මට හම්බුනා. මේ ජීවිතේට ආදරේ නායකයරයද අපිට ආදරේ කළා අපිව දාලා යන්නේ ඒ ණය ගෙව්වට පස්සේ. දැන් ආදරේ කියන්නේ ලින්ක් එකක්. මේ ලෝකේ හැම කෙනෙක්ම කනෙක්ට් කරන්න තියෙන ලින්ක් එකක්. ඉතින් හරි පියෝ දෙයක් ලස්සන විදිහට පාවිච්චි වුණොත් හරි පියෝ දෙයක්. අවසර නැතමා ඔබ හදවත පතනා හැම කමුවේ නොමේ අයිබෝන් ෆැලන් කොහමද? අයිබෝන් අයියා හොඳයි. ජීවිතය කියලා කියන්නේ එක දවසින් ඉවර කරන දෙයක් විදිහටද ඔයා හිතන්නේ? එහෙම නැත්නම් මේ ජීවිතය කියන්නේ ගමනක්ද ෆැලන්ගේ? ජීවිතය කියන්නේ බොහොම කෙටි ගමනක්. ඉතින් පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න ඕනේ. අපි කැමති දේ කරන්න ඕනේ. අපි ෆැෂන් එක ලිව් කරන්න ඕනේ. එහෙම තමයි මම හිතන්නේ. මම ආව දකින්න ටික ගොඩක් කාලෙකින් සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් YouTube එකේ segments ගොඩක් තිබෙනවා. හැබැයි ෆිගර් එක ටිකක් වෙනස් වෙලා. ඔව්. මොකද කරේ ෆිගර් එකට? මුකුත් කරේ නැහැ. මම මගේ මම සංගීත කටයුතු වල යෙදිලා හිටියා. ඊට පස්සේ මගේ විදේශ සංචාරයක බිසී වෙලා හිටියා. ඉතින් මම හිතන්නේ හැම දෙයක් එක්කම මම හිතන්නේ ස්පෙસિෆිකලි මුකුත් හිතලා කරේ නැහැ. වෙලා තියෙන දේ තමයි මේ. ගොඩක් වෙලාවට මේ පිරෙල් ළමයි කැමති ගෑල් ළමෙක් අහිංසක වෙලා එහෙම නැත්නම් රෝස මලක් වගේ සුකුමාල වෙනවා කියන එකටද හොඳ? එහෙම නැත්නම් ඇඟපත තියෙන හොඳ පුෂ්ටිමත් ශරීරයක් තියෙන්න ඕනේ කියලාද ඔයා හිතන්නේ කෙල්ලෙක් විදියට? මම හිතන්නේ ඒක අවශ්‍ය, අපි කියන්නේ මේ දෙකටම කැමති මිනිස්සු ඉන්නවා, දෙකටම රුචිකත්වය තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකේ සාපේක්ෂයි නේ එක එක්කෙනාට ඒගොල්ලෝගේ කැමැත්ත අකමැත්ත අනුව. ඉතින් මගේ එක මතය නම් එහෙම එක මතයක් කියලා නෑ. තමන්ට කැමති විදිහට, තමන්ට ලස්සනයි කියලා හිතන විදිහට තමන් ඉන්න ඕනේ. ඔයා මට හම්බුනත් මම අහනවා කියලා හිතන් හිටපු දෙයක් තමයි මේ. ඇයි ඔයාට ඔච්චර බනින්නේ? ඔයා ඔළුවෙන් ඉන්නවා කියලා කියන ඇයි ඔයාට ඔච්චර මිනිස්සු බනින්නේ? මම ඔළුවෙන්ද මන් දන්නේ නෑ. හැබැයි බනින්නේ ඇයි කියලා අහන්නේ. මම හිතන්නේ අයියා අහන වැත්තේ ඔය Facebook පාවිච්චි කරන සුරතරය ගැන වෙන්න ඕනේ. Facebook පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්න හැම මොනසැනම Facebook account එකක් නැහැනේ. ඔය Facebook එකේ ඉන්නේ එක purpose එකක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් බලින්ද කැමති, එක එක දේවල් කියන්න කැමති. ඉතින් ඒ ඔස්සේ රැල්ලට යන සමහර genuine profiles උත් තියෙනවා. ඉතින් ඒ බහුතරය නෙමෙයි. ඔබ දන්නවද ඔබට බනිනවා කියලා මිනිස්සු? මට මූණට නම් කවුරුත් ඇවිල්ලා අද වෙනකම් බැලලා නැහැ. නමුත් මූණ පොතේ මම දැකලා තියෙනවා. ඒවට මම මොකද හිත මේවා කරගන්නේ? මොකද ජෙනුයින් ප්‍රොෆයිල්ස් නෙමෙයි ඒවා බැලුවා පස්සේ තේරෙනවා. ප්‍රොෆයිල් එකක් පිටිපස්සේ මට තත්ත්ව පිටුරය පිටිපස්සේ හැංගිච්ච මිනිස්සු. ගොඩක් වෙලාවට මේ මොන හරි දෙයක් කියලා බැන්නට පස්සේ එහෙම නැත්නම් ගොසිප් එකක් ක්‍රියේට් වුණාට පස්සේ මනසින් කඩාවැටෙන කෙල්ලෙක්ද ඔයා? මුලින් කඩාවැටෙනවා. මොකද මට හුරුවක් නැහැ නේද? මොකද්ද මේ වෙන්නේ කියන එක මට තේරුම් ගන්න කල් ගියා. හැබැයි ගොඩක් කල් ගියේ නැහැ. දැන් නම් ඉතින් ඒවත් නැහැ. දැනෙන්නේ නැහැ.
ෆැලන් කියන්නේ ආදරය කරන කෙනෙක්ද ආදරවන්තියක්ද එහෙම නැත්නම් ආදරය කියන එක දැනෙච්ච කෙල්ලෙක්ද මම ආදරවන්තය හරි ආදරය කියන්නේ මොකද්ද ආදරය කියන්නේ මම හිතන්නේ මේ ලෝකේ හැම දෙයක්ම ආදරෙත් එක්ක සම්බන්ධයි හැම කෙනෙක්ම ආදරෙත් එක්ක සම්බන්ධයි කියලා තමයි මම හිතන්නේ ආදරය කියන්නේ ලින්ක් එකක් මේ ලෝකේ හැම කෙනෙක්ම කනෙක්ට් කරන්න තියෙන ලින්ක් එකක් ඉතින් හරි පියෝ දෙයක් ලස්සන විදිහට පාවිච්චි වුණොත් හරි පියෝ දෙයක් ආදරය කරන කෙනෙක් ලැබිච්ච පළවෙනි කිස් එක ඒක ඒක අහම්බයක්ද ඒක හිතලා දුන්න දෙයක්ද ලැබිච්ච දෙයක්ද අහම්බෙන් වුණා කිව්වොත් අහම්බෙන් වුණා ඔව් අහම්බෙන් වුණා නමුත් හිතලා තමයි සාමාන්‍යයෙන් මේ කිස් එකක් දෙනකොට ඒක දැනෙන්න දෙන්න ඕනේනේ ඔවත් එහෙම ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් ඒක පොඩි හග් එකක් වගේ දෙන එකද හොඳ එහෙම නැත්නම් ඒක දැනෙන්න ඕනේද මෙහෙමයි ඒ වෙලාවේ හැටියට ඉතින් බලනවා මොකද්ද වෙලාව මේක ඉන්ටෙන්සිටි එක බලන්න එපා මොන වගේ වෙලාවක්ද කියන එක ඉතින් සාමාන්‍ය ඉතින් මිනිස්සෙක්ව හම්බෙලා එකපාරට අපි දන්න කෙනෙක් දැකම දෙන හග් එක වෙනස් අපිට ගොඩාක් නැද කෙනෙක් දෙන හග් එක වෙනස් ඉතින් සාපේක්ෂයි ඒකත් ඔබ ලෝකෙ ඇවිදලා ඇති ලෝකෙ දැකලා ඇති අපේ ලංකාවේ තමන් ආදරය කරන කෙනාව කිස් කරන්න හරි බයයි තමන්ට ෆීලින් එකක් දැනනවා හැබැයි පිටරටක එහෙම නැත්නම් ලංකාවෙන් පිටරටක තමන් ආදරය කරන කෙනා ගොඩක් ආදරයෙන් වැළඳ ගන්නවා කිස් කරනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න ඕනේද? තමන්ට කෙනෙක්ට ආදරය වුණොත් කිස් එකක් දෙන්න බය වෙන්න ඕනේද? බය වෙන්න නම් ඕනේ නැහැ. ඒක මොකද වැරද්දක් නෙමෙයිනේ, ක්‍රයිම් එකක් නෙමෙයිනේ. මම හිතන්නේ අපේ රටේ කල්චරල් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපි එක්තරා විදිහකට පුරුදු වෙලා ඉන්නවා සහ ඒ කාලේ ඉඳන් අපේ එන සංස්කෘතියට බැඳිච්ච හැදි රටා වගේක් තියෙනවා. හැදීම් මොනවද ඒකට කියන්නේ? ඒ කියන්නේ හැසිරෙන විදිය රටාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒවත් එක්ක පුරුදු වෙච්ච දේවල් සහ සමහර දේවල් ওই බටහිර කන්ට්‍රීස් වලින් එහෙට එනකොට ඒවා එකපාරටම පිළිගන්න ලෑස්ති නැහැ. අපේ සමහර කට්ටිය. ඉතින් මම හිතන්නේ ඉතින් තමාගේ ආදරය කරන කෙනෙක් වෙන කෙනෙක්ව පස්තාවයකට පත් වෙන්නේ නැති විදියට බලද ගන්නවා හරි සිප ගන්නවා හරි කියන එක ඉතින් වැරද්දක් නෙමෙයි. ආදරය කියන තැනදී ගොඩක් වෙලාවට මේ දැන් ඉන්න තරුණ තරුණිය ගොඩක් වෙලාවට ලිවින් ටුගෙදර් කියන එක ඒක කන්සෙප්ට් එකක් විදිහට එහෙම නැත්නම් ඒක ජීවිතේට එකතු කරගෙන තියෙනවා. මොකද හිතෙන ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක කියන්නේ? ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක කියන්නේ ඊටාත්ම මම හිතන්නේ හරි ප්‍රැක්ටිකල් දෙයක් කියලා කිව්වොත් නෙවෙයි. මොකද අපි කෙනෙක් එක්ක ඉන්නවා එකට ඉන්නේ මෙයාත් එක්ක කොහොමද ඉන්නේ මෙයාත් එක්ක ඉන්න එක්ස්පීරියන්ස් එක කොහොම වේවිද කියලා නොදැන එකපාරට විවාහකට යනවාට වැඩිය ලිවින් ටුගෙදර් කියන එක ඇත්තටම ප්‍රැක්ටිකල් කියලා කියන්න පුළුවන්. ඒක අතකින් නමුත් සංස්කෘතියත් එක්ක නැවතත් ඒක ගැන වපරහින් බලන කොටසක් ඉන්නවා. නමුත් ඉතින් අපි හැම දෙයකම ලොජිකලි බලන්න ඕනේ. හැම දෙයකම මේ කියන්නේ පොරු අර නිකන් උඩින් වෙන කෙනෙක් කියන දේවල් පලියටවත් වෙන ෆිල්ටර් එකක් දාලවත් නෙමෙයි. මේක ඇත්තද හරිද වැරදිද කියන දෙගේ අනුව ඒ දේ දිහා බලන්න ඕනේ කියන එක මම විශ්වාස කරන්නේ. ඉතින් ලිවිං ටුගෙදර් ඉන්න පුළුවන් නිදහසක් තියෙනවා නම් ඒක කරලා බලලා ඉවරලා විවාහ දිවියට එළඹෙන එක මම හිතන්නේ වඩාත් නුවණක්කාරයි. ෆැලන් කියන්නේ ලිවිං ටුගෙදර් ඉඳලා කවදා හරි කසාද බඳින්න ඕන තැන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් නෑ මම කසාද බඳිනවා කියලා කසාද බඳින කෙනෙක්ද? මම තාම ඒක මම හිතන්නේ තීරණය කරලා නැහැ. නමුත් බලමු ඉතින් ඉස්සරහට කොහොම වේද දන්නේ නැහැ. මම තාම ඒක තීරණය කරලා නැහැ. ඒ කියන්නේ ඔබ කසාද බඳිනවා? අනිවාර්යයෙන්ම මම හරි ආසයි කසාද බඳින්න. මම ආසයි ලස්සන ෆැමිලි එකක් මේවා කරන්න. මම දැන් ඕනම ගෑනු ළමයෙක්ගේ තියෙන හීනයක් ඒක. ඉතින් ලස්සන සාර්ථක ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න මට ආසයි. ලංකාවේ ගොඩක් සල්ලි තියෙන අය ගොඩක් සල්ලි වේදන් කරලා ලොකු වෙඩින්ග්ස් ගන්නවා. හැබැයි එක පාරට ඉක්මනටම ඩිවෝස් වෙනවා. ඩිවෝස් කියන්නේ හොඳ වචනයක්ද? ඩිවෝස් කියන්නේ ඉතින් එහෙමයි. ලීගලි දෙන්නෙක් කසාද බැඳන් පස්සේ වෙන් වෙන්න තීරණය කරොත් ඒකට කියන වචනේ තමයි ඩිවෝස්. ඉතින් ඩිවෝස් කියන එක වැරදිද හරිද කියන වචනේ කතා කරනකොට වැඩිය මම හිතන්නේ විවාහ දිවියක් කියන්නේ බරපතල දෙයක් සහ ජීවිතයේ එක්තරා කොටසක්. ජීවිතයේ එක්තරා සීරියස් පඩියක් අපි ගන්නවා කියන එක හිතලා විවාහ දිවියට ලැබුණොත් මම හිතන්නේ ඩිවෝස් කියන වචනේ භාවිතය අඩු වෙන පුළුවන් අඩු කර ගන්න පුළුවන් අපිට. ඩිවෝස් වෙන්න අවශ්‍ය නම් ඩිවෝස් වෙන්න ඕනේ. මම කියන්නේ කවදාවත් නොගැලපෙන තැන්වල අපි සිටියෙත් නැහැ. කසාද බැඳලා හිටියත් අවශ්‍ය නම් වෙන් වෙන්න. එතන තමයි ගෞරවය නැත්තම් තමන්ට අවශ්‍ය වෙන ආදරේ නැත්තම් ඒ සෙනෙහස නැත්තම් කෑරින් එක නැත්තම් අනිවාර්යයෙන්ම ඉතින් ඉවත් වෙන්න ඒක වැරද්දක් නැහැ. ඔබට ජීවිතයේ යම් කිසි දවසක ඔබ හිතන දේම උන් නැත්තම් කසාදේ කියන ඇතුලේ ඔබ ඒක ගන්නවා තීරණේ. ඩිවෝස් කියන දේ අනිවාර්යයෙන්ම මට රෙස්පෙක්ට් කරන්න නැත්නම් මම ඉන්නේ නැහැ. ඔබ ඩිවෝස් වෙනවා? මම ඩිවෝස් වෙන්නේ නැහැ. මම රෙස්පෙක්ට් එකක් නැති තැන මම ඉන්නේ නැහැ. හරි, ඔය හැම දෙයක්මත් එක්ක අද දවසේ අපි ලස්සන ෆිල්ම් එකක ආරම්භයක් එක්ක තමයි ඉන්නේ. සෝලෝ ටවුන් මේ ෆිල්ම් එක ඇතුලේත් ඔබගේ ජීවිත කතාවද තියෙන්නේ? එහෙම නැත්නම් ඔබගේත් කොටසක්ද මේක ඇතුලේ? මම හිතන්නේ මට මේ සෝලෝ ටවුන් කියන අත්දැකීම ඉතාමත්ම ෆ්‍රෙෂ්. මොකද මම කලින් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා නැහැ. රංගනයේ දායකත්වය ලබා දෙන්න ගායනය තමයි
දායකත්ව ලබා දෙන්න ලැබිලා තියෙන. නමුත් මම දැන් කාස්ට් එකයි ක්‍රූ එකයි ගොඩාක් සහයෝගය දක්වුවා. සම මේක මම දැන් මගේ හදවතට ළඟ චරිතයක් මට හම්බුනේ. මම දැන් කියන්නේ මොකද්ද කියලා. නමුත් මට දෙයක් වෙනම ආරූඪ කරගන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ. නැචරලි මට ඒ දේ දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතමක පොඩි කොටසක ඉන්නේ. නමුත් ඒකත් මට ඉතමක ජෙනුවින්ලි කරන්න හම්බුණා. ඉතින් හරි ලස්සනයි. පුළුවන් වෙලාවක ඇවිල්ලා බලන්න. ට්‍රේලර් එක විතරයි තාම ලොන්ච් වුනේ. නබෝදෙලකින් මූවි එකක් එනවා. අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. සෝලෝ ටවුන් කියලා කියන්නේ මේ මියුසික් බේස් කරගත්ත වැඩක් නේ යන්නේ. ලංකාවේ තලෙත් ලොකු ලොකු සංගීත කණ්ඩායම් ඉක්මනට පටන් ගන්න අලුත් අලුත් ඒවා. හැබැයි ඉක්මනට කැඩෙනවා. ඔබ තනියෙන් ගමනක් යන්නේ ඔබට කණ්ඩායමක් එක්ක ඉන්න බැරි හින්දා දෙවිද කැඩලා යන හින්දාද? නෑ. මගේ කොහොමත් මගේ එම් එක උනේ සෝලෝ ආටිස් කෙනෙක් විදිහට ඉස්සරහට යන. නමුත් මම හිතන්නේ ගොඩක් කණ්ඩායම් බිඳෙන්න හේතුව එතන ගොඩක් කීප දෙනෙක්ගේ අදහස් සුදහස් එකතු වෙලා තමයි හැදෙන්නේ එතන. එතනදී ඒ බොන්ඩ් එක නැත්නම් අනිවාර්යයෙන්ම කොතනකදී හරි tag ගාලා ගැලවෙනවා. ඉතින් මං හිතන්නේ කණ්ඩායමක් විදිහට දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් එකතු වෙලා වැඩක් කරන්න ගත්තොත් ඒගොල්ලෝ ඉන්න ඕනේ එක මතේ අපි වැඩ කරන්නේ එක දෙයකට කියන ටාගට් එක තියෙන්න ඕනේ යාළුවෝ උදේ. එතකොට තමයි එයාලටත් 100% ටීම් එකක් විදිහට ඒතට දෙන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ කොයි හරි මනස කොයි හරි එහෙම ගියොත් එතන කැඩෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ගොඩක් කණ්ඩායම් ඉදිරියට යන්නේ නැත්නම් මම හිතන්නේ. ඉතුරු වෙලා තියෙන කණ්ඩායම් වල රහස ඒක තමයි. ඔයා ආදරය කරන කෙනත් ඔයාට කතා කරනවට ආස පැටිය කියලාද රත්තරන් කියලාද? එහෙම නැත්නම් ඊට වඩා රෆ් වචන කියන්න. මම කොහොමත් එහෙම මේ චීසි වචන පාවිච්චි කරන්න ආස නැහැ. ඉතින් මගේ මං ආස නැහැ. පැටියෝ රත්තරන් කියනට මං ආස නැහැ. මට ඒක දැනෙන්නේ නැහැ එයා කතා කරනකොට ඒ විදිහට. මගේ නම කියලා හරි නැත්නම් එයා විශේෂයෙන් මට දාන නමක් තියෙන ඔය හැමෝටම පාවිච්චි කරන නම් නැතුව ඒ වගේ දෙයකට මං ආසයි. ඕකේ මං අහන අන්තිම ප්‍රශ්නේ අපේ ජීවිතේට න ආදරේ ණයකාරයෝද අපිට ආදරේ කළා අපිව දාලා යන්නේ ඒ ණය ගෙව්වට පස්සේ. මං හිතන්නේ අපේ ෆේට් එක කියලා දෙයක් තියෙනවා, දෛවය කියලා දෙයක් තියෙනවා. ඉතින් දෛවය අපි කලින් කරලා තියෙන දේවල් වල හැටියට, අපි ඉන්න විදිය හැටියට, අපි කරලා තියෙන වැරදි හොඳ මේ හැමදේම අනුව තමයි අපිට ලැබීම් නොලැබීම් කියන දේ එන්නේ. ඉතින් ජීවිතේට දෙයක් ආදරයක් අහිමි වුණොත් ඒක අපිට වෙන්න තිබිච්ච දෙයක් කියන හිතල ඉවර වෙලා ඒක ඉස්සරහට යනවා හිත හදාගෙන. එමත් නැත්නම් හොඳ ආදරයක් හම්බුනොත් අපේ ලැබීම අපේ වාසනාව කියලා ඒක පිළිගෙන ඒක රැකගන්න ඉස්සරහට කටයුතු කරලා ඒකත් එක්ක ඉස්සරහට යනවා. ඉතින් මම හිතන්නේ ඔන්න ඔය දෙක තමයි. කවදාවත් මොනවා හරි දෙයක් වරදුනා කියලා එකතන ඉඳගෙන ඒක ගැන වරි වෙන එකෙන් ඒ දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මෙච්ච දේවල් කොහෙවත් තුන වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මගේ අදහස. ඕකේ එහෙනම් සතුටින් ඉන්නේ කියලා විශ් කරනවා. Thank you මාත් එක්ක කතා කරලා. ප්‍රෝග්‍රෑම් එකේ end එකට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකේ end එකට හොඳ ලස්සන ඔයාට දැනෙන ආදරේ හිතන සින්දුවකින් ප්‍රෝග්‍රෑම් එක end කරා. ඔයාට ජය වේවා. Thank you very much. හාදු අතරේ නුඹ දුන් හාදු වේ. සේදහනේ හැඟුමන් පාළු වේ. අවසර නැතමා ඔබ හදවත පතනා රැකමුරේ නොමේ අනුමම හොයනාගේ සබසා විලිමි එතොලතරේ සුවමවමි තනිමම